රට බේරගත්ත නායකයා තනි කරන්නේ නැත්තේ කවුද? ඉතාලම පැහැදිලිව අපේ හැමෝටම රටට ආදරේ මිනිස්සු. රටට ආදරේ නැති මිනිස්සු රට බේරගත්ත නායකයන් වැඩක් නැහැ. බේරගත්ත මිනිහා තනි කරන්නේ නැත්තේ ඇයි? බේරගත්ත මිනිස්සුන්ට තනි කරන්නේ නැත්තේ එයා කළගුණ දන්න මිනිස්සු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුනේ කොහොමද කියලා අහපුවාම අපේ හැමෝටම කියනවා පංච මහා බලවේගෙන් සංගවෙදු ගුරු ගෝවි කම්කරු බලවේගෙන් මගෙන් කවුරු හරි අහුවොත් මොහොට්ටු හැදුනේ කොහොමද කියලා මම කියන්නේ කළගුණ දන්න රටට ආදරේ පිරිසිදු මිනිස්සුන්ගෙන් තමයි මොහොට්ටු හැදුනේ කියලා තමයි අපි ප්‍රකාශ කරන්නේ මොකද ඒ අය තමයි මේකෙදි පෙරමුණ ගත්තේ ඒ අය තමයි තුමා බලන්න ගියේ එයා තමයි අපි ඓතිහාසික නුගේගොඩ රැස්වීම කරනකොට තමුන්නාන්සලා නුගේගොඩ නෙමෙයි නුගේගොඩ අවට නගර සියල්ල පුරවවු. එයා තමයි මැතිවරණයක් ඉල්ලලා නුවර පිටන් කොළඹට අපිත් එක්ක පයින් ගියේ. එයා තමයි මාකට් එක ඉදිරි පිට තිබුණු සියලු තර්ජන ගර්ජන මැදේ මාකට් එක ඉදිරි පිට තිබුණු රැස්වීමට ආවේ. එයා අපේ හැමෝනේ හෝල් ෆේස් එකේ මැයි දිනක් තියන්න තීන්දුවක් ගත්ත අපේ අනිදුත් පක්ෂවල නායක අපේ ඇගේ මයිල් ටිකක් කෙලින් වුණා මොකද්ද මේ කරන්න යන්නේ කෙලව ගන්න යන්නේ බලවෙනි සැරේද කියලා. අපි පහෝදා උදේ වෙනකන් අපි මේ නිල් බලකාය සහෝදර වැඩි අපිත් එක්ක ආපු මං දැක්කා ඉන්නවා. අපි එළි වෙනකන් අපි හැමෝනේ බට ගැහුවා. මහා පාර හෝල් ෆේස් එකක් වෙන් කරන්න. ඇයි හෝල් ෆේස් එකේ සෙනඟ පාරට ගියොත් එම පිට්ටනිය නිස්සුවේ. අපි මේ නුවරින් හාරස්පත්තුවේ ප්‍රධානම බස් 58ක් නේද අපක නන්නවද බස් 58ක් අපි අරගෙන රැස්වීමට ගියා. එතකොට මේ කවුරුත් මන්ත්‍රීතුමාලා නෙමෙයි නමුත් මේ වැඩි දරියක් දෙන හිටපු මන්ත්‍රීවරු හිටියා වැඩි හරියක් මන්ත්‍රීවරු නෙමෙයි. මේ අය මහින්ද රාජපක්ෂ මහත්තයාට ආදරය කරන මිනිස්සු. බස් අරගෙන ගිහින් අපි වැලිකඩ බැහැලා වැලිකඩ ඉඳන් පයින් ගියේ තරමකට බස් ඉරවලා තිබුණා. වේදිකාව ගාවට යනකොට අපේ හැමෝටම මගේ කතාවට වෙලාව ඇවිල්ලා තිබුණා. මම කතාවක් තිබුණා. වේදිකාව ළඟට යනකොටම කතාව ආපු නිසා ඒ වෙලාවේ තමයි මට වේදිකාවට නගින්න ඕන. නැගලා මයික් එක ගාවට ගියාම මට කතා කරගන්න බැරි වුණා විනාඩි දෙකක් යනක්. වේදිකාවේ ඉදිරි බටපේලි ඉඳලා ගෝල් ෆේස් එකත් පිරිලා මහා පාරත් පිරිලා ගෝල් ෆේස් එක ඉවර වෙලා මුහුදු වෙරළත් පිරිලා ජනාධිපති ලේකම් කාර්යාලෙම උදහාට ගිහලා කිංස්බරි හෝටලේ පිටිය ගාවට යනකම් කළු පාට ඔලු ගෙඩි පමණයි තිබුණේ. හතර දෙනෙක් මිය ගියා. එක්කෙනෙක් ආබාධිත වුණා. මේ සියල්ල කෙරුවේ එතකොට අපි පක්ෂයක් හදලා තිබුණේ නැහැ. එතකොට අපි ඒකාබද්ධ විපක්ෂ කියලා නමක් දාගෙන හිටියේ. ඇත්තටම එහෙම එකක් ඇත්තේ නැහැ. ඒක අපි දාගත්ත වෙලාවට දාගත්ත නමක්. නමුත් ඒ ගෝල් ෆේස් පිටිය පුරවන්න තරම් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආදරය කරන කළගුණ දන්න මිනිස්සුන්ගෙන් තමයි මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බිහි වුණේ කියලා කාරණේ මතක් කරගන්න ඕනේ. Breaking.lk